තව මාස 4ක් හෝ 6ක් ඇතුළත අනිවාර්යෙන්ම මහමැතිවරණයක් තියෙනවා ලංකාවේ. ඒ වගේම තමයි මේ ඉන්න පාලකමේ පාලකයා ඒ කියන්නේ දැන් වත්මන් ජනාධිපති තාම බලපතල නාමකයක් පළකරේ ධනුෂ්මාල් අනිවාර්යෙන්ම මාස 4ක් හෝ මාස 6ක් නෝ කොහොමද අපි කෙනෙක්ට වැඩක් බාර දෙන්නේ කොහොමද අපි මේවා ගැන විශ්වාසය තියන්නේ ඔය කියන තරමට ඔය ප්‍රතිඵල තියනවාද කියලා පූර්ණ නමස්කාරයවත් දන්නේ නැති මිනිස්සු කියනවා මම ඊරට වදිනවලු මම මේ විශේෂ ශක්තිය ගන්නවලු ඔන්න විශේෂ ශක්තිය ගත්තා මෙන්න ලෙඩසුව කුරා කියනවා ඕනෑම කෙනෙක් අතර කවුරු හරි තරහ වෙලා ඉන්නවනේ යාළු කරන එකත් වශියක් විශේෂ ශක්තියෙන් වැඩ කරනවා කියලා සුදු රෙද්ද පොරව ගන්න හදන්න එපා ඔබ කරපු මේ රතු රෙද්දෙන් කරපු හැම දෙයක්ම මිනිස්සු දැකලා තියෙන්නේ ආයුබෝවන් ධනුෂ් ලොක්ස්පල් නැමුවට මම ආයුබෝවන් කියලා පිළිගන්න ඔබතුමා ආයුබෝවන් තිරුවන්සන්නේ ධනුෂ් මහත්තයෝ ප්‍රොෆෙසර් පියතිරික ගුරුන්නාන්සේ වුණා දත් සාකච්ඡා කරනවා විශේෂයෙන්ම මේ අදෘශ්‍යමාන ලෝකයේ සහ මේ গুপ্ত විද්‍යාව පැත්තෙන් ඔබේ ජීවිතේ නොඑක් ප්‍රශ්න ගැටළු වලට විසඳුම් හොයාගන්නේ කොහොමද කියලා දැන් ප්‍රොෆෙසර් ගත්තාට පස්සේ ඇත්තනම් මේ වර්තමාන සමාජයේ මිනිස්සු නොඑක් ප්‍රශ්න වල ඉන්නේ මේ ප්‍රශ්න වලින් මිරිකලා ඉන්නේ ඉතින් මේ ප්‍රශ්න වලට මිනිස්සු අර අදෘශ්‍යමාන පැත්තෙන් গুপ্ত විද්‍යාව පැත්තෙන් අපි දන්නවා අනාදිමත් කාලෙක ඉඳන් මේ ශාස්ත්‍රය පැවතගෙන ඉන්නේ මේ වයින් කොහෙන් හරි පිහිටක් පිළිසරණක් හොයනවා දැන් ඔබ තුමා මේ වර්තමාන පරපුරට මේ තරුණ පරපුරට අලුත් මුහුණු වරක් එකතු කරමින් මේවා ගැන ගවේෂණාත්මකව කරමින් මේවා ගැන රටේ ලෝකේ තියෙන මේ ලෝකේ තියෙන දේවල් විස්තර එකතු කරමින් අලුත් කරුණු දවසින් දවස ලබා දෙනවා විශේෂයෙන්ම විශ්ව ශක්තිය ගැන මේ විශ්ව ශක්තියත් එක්ක මේ গুপ্ত විද්‍යාවත් එක්ක සහ අනාදිමත් කාලෙක ඉඳන් පැවතගෙන එන මේ අන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර ශාස්ත්‍රයත් එක්ක එකතු වෙලා ජීවිත සාර්ථක කරගන්නේ කොහොමද ප්‍රශ්නවල තියෙන ජීවිත ගොඩගන්නේ කොහොමද කියලා කතා බහ කරනවා මේ දවස්වල කොහොමද වැඩ කටයුතු කොහොමද ලැබෙන ප්‍රතිචාර ඔබතුමා මේ හොයාගන්න අමාරුයි අල්ලගන්න අමාරුයි කාර්ය බහුලයි කියලා පොඩි චෝදනාවක් නම් තියෙනවා ඇත්ත මොකද දවසකටම ධනුෂ් මහත්තයෝ මට ඇමතුම් පමණක් 1500ක් 1000ක් අතර ඇමතුම් සම්භාරයක් ලැබෙනවා මොකද ඒ තරම් මිනිස්සු මාව ට්‍රස්ට් කරලා මාව බිලීව් කරලා මට වැඩ බාර දෙන්නේ මොකද මට වැඩ කරන්නයි ෆෝන් එකේ යෙදිලාම ඉන්නයි ඒක කාරණා දෙකක් ධනුෂ් මහත්තයෝ එතකොට මට මේ දෙකම එකවර කරන්න බෑ වැඩ නම් වැඩ කතා කරන්න නම් කතා කරනවා ඒ පුළුවන් හැම වෙලාවකම ඔබ ගන්න ඇමතුමට සහභාගී වෙන උත්සාහ දරනවා නමුත් ගොඩාක් කාලවලම කාර්ය බහුලයි දැන් මේ විශ්වාසයේ දිනා ගන්න හේතුව මොන මොන විදිහේ ප්‍රශ්න වලටද ඔබතුමා පිළිතුරු ලබන්නේ මම හිතනවා අනිවාර්යයෙන්ම පැය දෙකමාරක් ඇතුළත මම ඔවුන්ගේ වශීකර්ම අනිවාර්යයෙන් මිස්ටර් සිද්ධ කරලා දෙන එකමයි මගේ පළවෙනිම විශ්වාසය දිනා ගැනීමට පළවෙනි හේතුව වෙලා තියෙන්නේ මොකද මම කියන්න ඕනයි බියෙන් තොරව මම ධනුෂ් මහත්තයෝ මේ කැමරාවක් ඉස්සරහට ආවේ මේ ලංකාවේ ගුරුකම් ශාස්ත්‍රයට කරන හානිය වළක්වාලන්ටයි අනිත් එක තමයි හොර මෑණිවරුන්ට හොර කපු මහත්තුරුන්ට මම පහර ගහන්න අභියෝග කරන්න කැමරාවක් ඉස්සරහට එන්න ප්‍රධානම හේතුව ඒක. ඉතින් ධනුෂ් මහත්තයෝ ඒ ආපු එකේ ප්‍රතිඵල තමයි මම මම කියන්නේ. මම පෑය දෙකමාරෙන් කරන නිසා මං වටා අති ලක්ෂ සංඛ්‍යාත ගණනාවක් ජනයා මාත් එක්ක ඉන්න ඔවුන්ගේ ප්‍රශ්න විසඳ ගන්න. ඉතින් මම බීෙන් සැකෙන් තොරව කියන්න උනායි මම ඔවුන්ට පෑය දෙකමාරක් ඇතුළත ඒ කරලා දීපු හැම වශී කර්මයක්ම කරලා දුන්න නිසා අද අතිසාර්ථක ලෙස මේ ගුරුකම් ශාස්ත්‍රයේ গুপ্ত බලවේග අතර මම වැජි වෙලා ඉන්නවා. ඔබතුමා කිව්වා මේ යంత్ర මන්ත්‍ර තන්ත්‍ර වලට කිසියම් ආකාරයක හානියක් සිද්ධ වෙනවා කියලා. අනිවාර්යෙන්ම. මොකද්ද මේ හානිය? අපි මේ හානිය ගැන දැනුවත් කරමු නැත්නම් බලන අය අතරමං වෙනවා. කොහොමද අපි කෙනෙක්ට වැඩක් බාර දෙන්නේ? කොහොමද අපි මේවා ගැන විශ්වාසය තියන්නේ? ඔය කියන තරමට ඔය ප්‍රතිඵල තියනවද කියලා සැකයක් එන්න පුළුවන්. අනිවාර්යෙන්ම. ධනුෂ් මහත්තයෝ මම ගිය වැඩසටහන් වලදී මම කියලා තියෙනවා Outlook එකට රැවටෙන්න එපා. රතු සුම්බරයක් ඔළුවේ ගැට ගහගෙන ජටාවක් දාගෙන රතු සරමක් හරි සුදු සරමක් හරි ඇදගෙන ගෙජ්ජි ටිකක් අතර දාගෙන මමයි රජා මමයි මෑණියෝ කියලා කෑ ගහන අයට පේන්න මම මේ වීඩියෝ කරලා දැම්මේ මෙයාලට කරන්න පුළුවන් මොකක්ද කියලා තමයි මම අහන්න කියේ මම මගේ අම්මා තාත්තා සහෝදරයෝ ගුරුකම් කරන්නේ මගේ ආච්චි සීය ගුරුකම් කරන්නේ අත්ත නත්ත කිත්ත පනත්ත කිරිකිත්ත යන ආදි සියලු මගේ පරම්පරාවම ගුරුකම් කරන්නේ ඉතින් ඒ ගුරුකම් කරන ඒ සම්භාරයේ මම නැවතු
දුන්නේ මම එදත් කිව්වා අදත් කියනවා ලක්ෂ ගණනින් මම මුදල් යට කරලා මම ඉගෙනගත්ත ශාස්ත්‍රය නිකන් නෙමෙයි දනස් මහත්තයෝ මේ ඉගෙනගත්ත මේ ඩිග්‍රී එක ඇස්ට්‍රොලොජි ඇන්ඩ් බ්ලැක් මැජික් කියන මේ ඩිග්‍රී එක මම අද වෙනකොට aran තියෙන නිකන් නෙමෙයි මිනිසුන්ට පිට වෙන දනස් මහත්තයෝ මම මගේ වයසට මට කරන්න පුළුවන් උපරිමම ඉගෙනගෙන මම තවත් ඉගෙන ගන්න දනස් මහත්තයෝ මම රට රටවල් රාශියක ඇවිදින කෙනෙක් නිකන් නෙමෙයි මිනිසුන්ගේ වැඩ රාජකාරී කරලා දෙන්නමයි මිනිසුන්ට උදව් කරන්නමයි මිනිසුන්ට පිට වෙන්නමයි ඉතින් මම මේ කරන දේවල් කරේ පින්තකා මිසක් මෙලොවටවත් එලොවටවත් නෙමෙයි මේ ස්වභාව ධර්මයේ මට දීපු ශාස්ත්‍රය මට දීපු දැනුව මට දීපු විශ්ව ගවේෂණ බල ශක්තිය මම ඔබ වෙනුවෙන්ම කැප කරන්න යෙදුණ යන්නේ හින්දා දැන් අපි ගත්තට පස්සේ ඔබතුමා මේ ලෝකේ බොහෝ රටවල් වල ගවේෂණය කරනවා මේ තොරතුරු එකතු කරගන්නවා මේ වද්‍යනය කරනවා මේ ලංකාවේ පැවතිච්ච දේත් එක්ක ලංකාවේ ඉතිහාසයෙන් නම් පැවතිච්ච දේත් එක්ක සහ මේ මිනිසුන්ගේ ප්‍රශ්න වලට සුදුසුම දේ මොකද්ද ඔබතුමා වටා තියෙන විදියට ඔබතුමාට තේරලා තියෙනවද අපි ඉස්සර අහලා තියෙනවනේ කතන්දර මෙහෙම කරා මේ මන්ත්‍ර වලින් මෙහෙම වැඩපෙන්නවා කියලා අදටත් ඒ බලේ ඒ විදිහටම තියෙනවද නැත්නම් මේ විශ්ව ශක්තියත් එක්ක ගුණ වෙච්ච හරි අමුතු ගමනක්ද ඔබතුමා යන්නේ මම යන්නේ අමුතුම ගමනක් ගරුෂ් මහත්තයෝ ඒක මට වචනෙන් සමාප उपरीम पल तुटी ඔළු වෙතියාගෙන දාඩිය පෙරාගෙන දෙවියෝ දකින්න කතරගම දේවාලයේ ප්‍රධාන නිලමවරයා මේ ළඟදී ඉන්ටර්විව් එකදී කිව්වා දෙවියන්ට එපා කිසිම දෙයක් පින් පමණක් අනුමෝදන් කරන්න අන්න එතුමා තේරුම් ගන්න මිනිස්සුන්ට කියලා දේවල් කරන්න ඕනිනේ මේ කපුවන්ගේ බඩට යන්නේ සල්ලි ටික කපුවන්ට යන්නේ හොඳ පළතුරු ටික මේක දෙවියෝ ඇවිල්ලා අරන් යන්නේ දෙවියන්ට සල්ලි වැඩක් නෑ දෙවියන්ට පළතුරු වැඩකුත් නෑ මම ඉතාමත් ගරුබුහුමන් දක්වලා එතුමාට කියන්නේ එතුමා කියපු දේ 100,000ක් නිවැරදි. එතුමා කිව්වේ දෙවියන්ට කිසිවක් අනවශ්‍යයි. කිරිවැහෙර වදින්න ඇවිල්ලා දෙවියන්ට ඊට පස්සේ කතරගම දේවාලය ඇවිල්ලා වැදලා පින් දෙන්න දෙවියන්ට. එපමණයි අවශ්‍ය කතරගමට ගියා නම්. ඇයි එතුමා එහෙම කිව්වේ? එතුමාට බලන් ඉන්න බෑ මේ ගුරුකම් গুপ্ত බලවේගවලින් කරනවා 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 කියලා කපුව දාන සෙල්ලම. මමත් කියන්නේ යන්නේ එකයි මම මේ ගුරුකම් සහ මේ විශ්ව ශක්තිය මේ බ්ලැක් මැජික් මං අප්‍රිකානු සාහිත්‍ය ඒ වගේම ඊජිප්තු සාහිත්‍ය ඒ දෙකට අනුකූලව මේ ගමන යන්නේ ධනුෂ් මහත්තය මම ලංකාවෙන් මගේ ආභාෂිත් එක්ක තිබ්බ ගුරුකම් එක්ක එකතු කරලා මේ දේවල් මම අද වෙනකොට අතිසාර්ථක මේ විශ්ව ශක්තිය කියන මේ ස්වභාව ධර්ම පොළොව මහිකාන්තාවගේ බල ශක්තිය එක්ක මම මිනිස්සුන්ට පැය දෙකමාරක් ඇතුළත මම වශීකරණයක් කරලා දෙන්න අද දක්ෂ වෙලා ඉන්නේ අන්නේ හේතුවින්ද දැන් අර ඔබතුමා කිව්වනේ මේ කතරගම කිරි වෙහෙරේ කතන්දරේ මේ හැම දෙයකටම හැමදෙවි කෙනෙක් ආවට මේ යන්න කලින් බුදුදහම මූලික වෙනවද ඔබතුමාට දැනෙන දේ අපි රටට දෙන්න තියෙන කන්නේ අනිවාර්යයෙන්ම මෙහෙමයි මම උපතින්ම බෞද්ධ දර්ශනයක් සහිතව ඒ සම්භාවයට ඇති පුද්ගලයෙක් මොකද මම බෞද්ධ පෞද්ගලිකව පැවත කෙනෙක් අනිත් එක තමයි මගේ ළඟ කිසිම ආගම් ભેදයක් නැහැ යේසුස් වහන්සේ කියලා නැහැ කිසිම තැනකදී මිනිස්සෙක්ට අහිතකර දෙයක් කරන්න අල්ලා දෙවියෝ කියලා නැහැ කිසිම කෙනෙක් මරන්න මේ මිනිස්සයාට අහිතක් කරන්න කියලා හින්දු දෙවියන් කියලා නැහැ කිසිම තැනකදී මේ මිනිස්සයන්ට මෙහෙම කරන්න කියලා ඉතින් ඒ හැමෝම කිව්ව මිනිස්සුන්ට ප්‍රේම කරන්න මිනිස්සුන්ට ආදරය කරුණාව දයාව දක්වන්න මිනිස්සු මිනිස්සු එකිනෙකාට උදව් කරන්න කියලා පමණයි මමත් හිතන්නේ අන්නේ දේම පමණයි මම කියන්නේ අන්නේ ඒ දේම පමණයි මම විශේෂයෙන් කියන්න උනායි ලෝතුරු අමහාමෑණි ගෞතම බුදු පියාණන් වහන්සේ උතුම් කොට සලකන මේ ශ්‍රී ලංකාවේ මිනිස්සු ගොඩාක් දන්නේ නැහැ මේ ස්වභාව ධර්මය මේ පොළොව මහීකාන්තාව මේ ඉර මේ හඳ මේ සුලඟ බුදු රජාණන් වහන්සේට බුදු වෙන්න සිද්ධාත් කුමාරයාට බුදු වෙන්න කතරම්නම් බල ශක්තියක් නිපදුවා කියලා මේ බලය කොච්චර නිපදුවාද කියලා කිසිම කෙනෙක් දන්නේ නැහැ ඒ බලය අනන්තයි අප්‍රමාණයි කටින් වචනෙන් කියන්න බැරි තරම් එතරම් මේ බලවත් මේ පොළොව මහිකාත මේ මිහිකත දෙව මෑණියන් නැත්තම් අපිට මෙහිම පොළොවේ පය ගහලා ජීවත් වෙන්න පුළුවන්ද මට අහන්න තියෙන එච්චරයි අද වෙනකොට මම විශේෂයෙන් කියන දනස් මහත්තයා
මේ සාරියක් ඇඳගෙන ලස්සන සුදුවට සුදුවේ නැත්තම් මෙන්න මේ නැෂනල් එක ඇඳගෙන අර එදා ගුරුකම් කරපු මෑණිවරු අර එදා ගුරුකම් කර වර සුම්බරේ ජටාව ගැට ගහලා ගුරුකම් කරපු මෑණිවරු ගුරුකම් කරපු ගුරුන් වහන්සේලා අද ධනුෂ් මහත්තයව ඉන්ටර්විව් වල කතා කරනවා නැෂනල් එක ඇඳලා සුදු සාරියක් ඇඳලා විශ්ව ශක්තිය පමණයි මට පිහිට වෙන්නේ විශ්ව ශක්තියෙන් පමණයි මම වැඩ කරන්න කියලා ඔවුන් කලින් කියනවා කාලි මෑණියන්ගේ බලයෙන් රොඩී කුලයෙන් නීච කුල බන්ධනෙන් අර බන්ධනෙන් මේ බන්ධනෙන් මම වැඩ කරේ කියලා නමුත් ඔවුන්ට මගේ වීඩියෝස් බලලා දැන් තේරුම් ගින් තියෙනවා ඔවුන් කරන කූට ජාවාරම මින් ඉදිරියට කරගෙන යන්න බෑ මේ මිනිස්සු ඇත්ත කතා කරන්න කියලා ඉතින් අද එයාල අලුත් තුරුම්පුවක් ඇදලා තියෙනවා හරි ලස්සනට විශ්ව ශක්තිය ගැන කතා කරනවා මට කේන්තියක් එනවා ඒත් එක්ක මමම කේන්තිය පාලනය කරගන්නවා ධනුෂ් මහත්තයා මොකද මම සාමාන්‍යයෙන් කේන්ති ගන්න පුද්ගලයෙක් නෙමෙයි මම කියන්න කැමති ඔබ බලන ඔබ දැනුවත් නම් අයන්න ආයන්නවත් දන්නේ නැති මිනිස්සු විශ්ව ශක්තිය ගැන කතා කරනවා A to Z දන්නේ इंग्लिश अलफबेट प्रयोजन धनुष महते रूपी මම මගේ වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක් මට තියෙන ලස්සන පවුල් පසුබිමක් ඒ වගේම තමයි ලස්සන පෞද්ගලික ජීවිතයක් මට තියෙනවා මම මේ නැෂනල් එක හැදගෙන 24 hours ජීවත් වෙන කෙනෙක් නෙමෙයි ඉතින් ඒක අනිවාර්යයෙන්ම කියන්න ඕනේ ධනුෂ් මහත්තයෝ මම විශ්ව ශක්තිය කියන විශ්ව ශක්තිය කරේ ඉල්ලගෙන ජීවත් වෙන කෙනෙකුත් නෙමෙයි මම විශ්ව ශක්තියෙන් කරන වැඩ සියල්ලක්ම පැය දෙකමාරේ නාම රූප කම වශයෙන් බන්ධනයක් නම් පැය දෙකමාරේ මේ බ්ලැක් මැජික් ඇප්‍රිකන් මැජික් මේ නීච කුල බන්ධන අර බන්ධන මේ බන්ධන ඔක්කොම එකතු කරලා ගත ශාස්ත්‍රය බල්ලක තියෙන්නේ ඒකෙන් මම කරලා පෙන්නනවා විශ්ව ශක්තිය ගත්තට පස්සේ ඇත්තම ආරම්භතුමා කිව්වා වගේ සමහර ව්‍යාජ දේවල් ව්‍යාජ පුද්ගලෝ සිටිනා වෙන්න පුළුවන් ඒ හින්දා මේ උපදේශය හරි වැදගත් හැබැයි මේ විශ්ව ශක්තිය ඔබතුමාට දැනিলা තියෙන විදිහට අධ්‍යයනය තුළ මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට මැදිහත් වෙනවද විශ්ව ශක්තියෙන් ඔබතුමාට ඇත්තට මිනිස්සුන්ගේ ප්‍රශ්න විස්තර දෙන්න පුළුවන්ද අනිවාර්යයෙන්ම විශ්ව ශක්තිය ඔයාලා මේ අද කාලේ හැමෝම ෆෝන් එක යූස් කරනවනේ ධනුෂ් මහත්තයා මොබයිල් එකක් යූස් කරනවා ඕනම කෙනෙක්ට Google එකේ සර්ච් කරලා බලන්න පුළුවන් යුනිවර්සල් එනර්ජි කියලා ගහලා යුනිවර්සල් එනර්ජි කියන්නේ මේ අපේ මනස කාම් හරීම සැහැල්ලු කරන හරීම නිරවුල් කරන දෙයක් ඉතින් තමන්ගේ මනස නිරවුල් කරන එක තමයි ප්‍රධාන වැඩ වැඩපිළිවෙල අනිත් එක තමයි විශ්ව ශක්තිය කිව්වම මිනිස්සු හිතන්නේ මේ ආයරට කතා කරා ඔන්න මල් ශක්තිය ගත්තා ආ සඳර කතා කරා හොන්ට මල් ශක්තිය ගත්තා ඔහොම ගන්න පුළුවන් ශක්තියක් කියලා තමයි කියන්නේ හිතන්නේ නැහැ තමන්ගේ මනෝකාය දියුණු කරන්න ඕනයි කෙනෙක් ගැන මේ මනෝකායෙන් දකින්න පුරුදු වෙන්න ඕනයි මේ මනස කෙනෙක් පිළිබඳව ඉතාම විමර්ශනාත්මක අතීතෙට පවා යවන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් අන්න එතන විශ්ව ශක්තිය දිනු කරලා තියෙන්නේ සූර්ය නමස්කාරයවත් දන්නේ නැති මිනිස්සු කියනවා මම ඉරට වදිනවලු මම මේ විශ්ව ශක්තිය ගන්නවලු ඔන්න විශ්ව ශක්තිය ගත්තා මෙන්න ලෙඩ සුව කරා කියනවා විශ්ව ශක්තියෙන් අහවල් ලෙඩක් සුව කරන්න බෑ වනස්සෙක්ට පිහිටක් වෙන්න පුළුවන් තමන්ට තමන්ගේ දේවල් කරගන්න පවා පුළුවන් අමුතුවෙන් ගුරුකම් කරන්න අවශ්‍ය නැහැ විශ්ව ශක්තිය හරියට පාවිච්චි කරන්න දන්න පුද්ගලයා ඉතාම අතිසාර්ථක දැවැන්ත දැවැන්ත පෞරුෂයකින් යුතු මනුස්සයෙක් වෙනවා අර පැය දෙකයි නැත්නම් පැය දෙකමාරේ මේ හිත එකතු කරන දේවල් මේවට විශ්ව ශක්ති විතරද ඔබතුමා ප්‍රයෝගික කරගන්න ඕනේ යంత్ర මන්ත්‍ර තන්ත්‍ර මේ හැමදේම එකතු වෙනවාද අනිවාර්යෙන්ම මම ඊජිප්තුවේ ගිහිල්ලා නිකන් හිටියේ නෑනේ පිලිපීනේ ගිහිල්ලා නිකන් හිටියේ නෑනේ ඒ ඉගෙන ගන්න පුළුවන් දේවල් ඉගෙනගෙන ඔවුන්ගේ ගුරුකම් ආභාෂය සහ මගේ ශ්‍රී ලංකාවේ තියෙන මේ ගුරුකම් ආභාෂය දෙකම එකතු කරලා තමයි මම මේ දේවල් කරන්නේ නැත්තම් ඔබතුමා හිතනවා පෑය දෙකමාරේ ගුරුකමක් කරන්න පුළුවන් කියලා මට බඩු ටික ගන්නත් පෑය දෙකක් කියලා හැබැයි ඒ වෙලාව වෙනසක් නැහැ පැය දෙකම අරන් දෙකම අර ලෝකේ කොහේ තිබුණත් මේ හිත් දැක්ක ඔබතුමාට මට කිසිම අදාළත්වයක් නැහැ මේ මිනිස්සයා ඉන්නේ අප්‍රිකාවේ වේවා ඉතියෝපියාවේ වේවා එංගලන්තේ වේවා ඇමරිකාවේ වේවා කිසිම ප්‍රශ්නයක් නැහැ මට අවශ්‍ය කරන්නේ ඡායාරූපී විතරයි අනේ ඡායාරූප නැතුව නම් මට කතා කරන්න බැහැ සමහර වෙලාවට ධනුෂ් මහත්තයා කතා කරන පුද්ගලයා කියන අවුරුදු 10ක් ලව් කරාලු නමුත් ඒ පුද්ගලයන්ගේ ඡායාරූපයක් නැහැ
මට හරි දුකයි එහෙම කියන්න මොකද තමන්ට අවශ්‍ය දේ කරගන්න තමන් විසින් සපේන බඩු වලින් තමයි මම කරන්නේ මම රුපියලක්වත් අය කරන්නේ නැත්තේ අන්නේ මේ හේතුව උඩ ඔබ විසින් සපයන සියලු දේ බඩු වලින් තමයි මම මගේ පුද පූජාවල් විශේෂක්ති මාතාවට දෙන්නේ විශේෂක්ති මාතාව කියන්නේ පොළොව මහීකාන්තාව කියන්නේ මේ මාතෘ භූමියට මේ පොළොවට මේ විශ්වයට මේ ශක්තියට බලපෑව උතුම් දෙවගණ උන්වහන්සේට දෙන දේවල් හඳුන් කූරක් පත්තු කරනවා නම් ඒ හඳුන් කූර පවා අතිශයෙන්ම ඉතාමත් අනර්ගම තත්ති තියෙන එකක් වෙන්න ඕනයි නිකම් මෙයාට ගියාට මේක හඳුන් කූරක් නේ කියලා පත්තු කරලා වැඩක් නෑ ඉතාමත් අනර්ගව 100%ක් සුවඳ තියෙන 100%ක් උසස් තත්ත්වයෙන් ඉපදවපු ඒ හඳුන් කූරක් වෙන්න ඕනයි නැතුව හඳුන් කූරක් නමට පත්තු කරලා වැඩක් නෑ අන්න ඒකයි ඔබ විසින් සපයන දෙයින් පමණයි මම වැඩ කටයුතු කරන්නේ මම කිසිම තැනක කිසිම දෙයක බලෙන් මිනිස්සු එක්කන් ඇවිල්ලා ගුරුකම් කරගන්නේ මම මගේ දේ කිව්වහට පස්සේ මිනිස්සු ඇවිල්ලා මගෙන් ගුරුකම් කරගන්නවා මිසක් මම පස්සෙන් ගෙන් ගුරුකම් කරන්නේ නැහැ ධනුෂ් මහත්තයෝ ලෝකෙ මොන මොන විදිහේ රටවලින්ද ඔබතුමාට කතා කරන්නේ මොන මොන විදිහේ රටවලටද ඔබතුමා පිට වෙලා තියෙන්නේ දැන් මට අලුතෙන්ම ප්‍රශ්නයක් කතා කරා මාත් එක්ක ඔබතුමාගේ වැඩසටහනක් දැකලා කැනඩාවේ කෙනෙක් ලංකාවේ පුද්ගලයෙක් කැනඩාවේ පදිංචි වෙලා ඉන්නේ මුළු සිය පවුලම කැනඩාවට කතා කරලා තියෙනවා ඒත් සතියකට කොයි වෙලේ යන්න වේද දන්නේ නැහැ ඉතින් ඇත්තටම මම ගිහිලා කරලා දෙනවා මොකද මම මා වෙනුවෙන් එතුමන්ලා ඒ සියලු වියදම් දරලා මාව කැනඩාවට ගෙන්න ගන්න තරම් ඔවුන්ට මාව විශ්වාසයි කියන්නේ මම හිතනවා අන්න එතනයි මම පිහිට වෙන්න ඕන කියලා මා ගැන 100,000ක් විශ්වාසයේ කෙරෙහි තියන්න පුළුවන් නම් පමණක් මට කතා කරන්න ඔය අනිත් ගුරු මෑණිවරු වගේ ගුරු පියවරු වගේ මම ඇත්තටම මට රගපාලා පුරුද්දක් නැහැ මම රගපාන්නෙත් නැහැ මට වැඩකුත් නැහැ මොකද මම වෘත්තියෙන් ව්‍යාපාරිකෙක් මම මේ දේ කරන්නේ හොර මෑණිවරුන්ට හොර ගුරුන් වහන්සේලාට පහර ගෑමක් පමණයි මම මෙතන කරන්නේ මොකද මම කැමති නැහැ මේ කරන ව්‍යාජ වැඩවලට ඉතින් මම කරන්නේ මිනිස්සුන්ට උදව් කරන එක සහ මිනිස්සුන්ට පිහිට වෙන එක පමණයි. වශී කර්ම යටදී අපි කතා කරා ඔබතුමා පැය දෙකම ආරෙන් තමයි වැඩේ කරන්න කියලා. මේව මේ ආදර සම්බන්ධතාවලට විතරද වශී කර්ම කොට වෙන්නේ. මෙතනින් එහාට මිනිස්සුන්ගේ නොඑක් එදිනදා ප්‍රශ්න වලට වශී කර්ම කර කියා ගන්න නැද්ද? ඕනේ. මෙහෙම දර්ශපත් වශී කර්මයක් කිව්වම මේ ගෑණියගේ පිළිමියගේ අතර ගැටේ වෙන බන්ධනයක් නෙමෙයි. සමහරව මට කතා කරනවා සමලිංගික බන්ධන සඳහා. සමහරව කතා කරනවා වශී කර්ම සඳහා. සමහරව කතා කරනවා මට මේ ඊයේ පෙරේද කතා කරලා ස්වීඩන් වල කෙනෙක් තමන්ගේ දුව තරහ වෙලා ඉන්න තාත්තත් එක්ක මට දුව මගේ පැත්තට හරවලා දෙන්න මගේ අතින් වැරද්දක් වුණා නම් මට සමාවෙන්න ડોක්ටර් මම මට දුව නැතුව ජීවත් වෙන්න බැරි තාත්තා කෙනෙක් වම මේ තරම් මගේ දුවගේ බැඳීම ලොකුයි මට දුව තරම් වටින කෙනෙක් නෑ කියලා මම කතා කරලා තියෙනවා මම කිව්වා හරි මම කරලා දෙන්නම් කියලා තාම මේ පුද්ගලයා මට බොරුවට කියන්න බෑ මම මේක කරා කියලා තාම මේ පුද්ගලයා මට කතා කරා පමණයි තාම පොඩි දවසක් ඉන්න කියලා කිව්වා ඉතින් ඒකත් එක්ක ඔහු වැඩේ බාර දුන්නා මම කරනවා මම මේකෙන් අදහස් කරන්නේ ගැහැණියෙක් අතර පිරිමියෙක් අතර ඇතිවන වශී කර්මය පමණක්ම නෙමෙයි ඕනෑම කෙනෙක් අතර කවුරුරි තරහ වෙලා ඉන්නවනේ යාළු කරන එකත් වශීයක් රාජ තරංගණී වශී කියයි මේ ආදි වශයෙන් යන්ත්‍රවල තිබිලා තියෙනවා එක එක තෛල තිබිලා තියෙනවා මේවත් ඇත්තද මේ වගේ සත්‍යතාවක් තිබෙනවද තියෙනවා ධනුෂ් මහත්තයෝ මෙහෙමයි මම ඊළඟ මගේ ඉන්ටර්විව් එක කරන්න හිතාගෙන ඉන්න ස්ථානය අති ප්‍රබල පූජනීය විශේෂක්තිය කේන්ද්‍ර කරගත් තැනක් ඉතින් එතනදී මම කියලා දෙන්නම් කොහොමද මේ විශ්වශක්තිය මෙලවට බලපාන්නේ සහ විශ්වශක්තිය ලබා ගන්න අයුරු මම ඉතාම ආසාවෙන් බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඔබ සියලු දෙනා දැනුවත් කරන්න මොකද විශ්වශක්තිය හරි පුදුමාකාරයි ඒක වචනයෙන් කියලා නිම කරන්න බැරි තරම් ශක්තියක් තියෙන දෙයක් මායා මේ යම රජ්ජුරුවෝ රජකරන යම රජ්ජුරුව අපාගතව සිටින යම රජ්ජුරුව බුදුරජාණන් වහන්සේට එවනව ගිනි මාලාවක් සම්පූර්ණ මුළු අහසම ගිනි වරුසාවක් කරලා එවනකොට මේ පොළොව මහීකාන්තාව අහසට පැන නැගිලා ඒ වැටෙන සියලු ගිනි පුපුරු ලස්සන රෝස මල් කරලා ලස්සන මල් වර්ග කරලා හරි ලස්සන පියුම් කරලා මේ පොළොවට පතිත කරනවා එතරම් මායා පරාජය කරිත් ඇත්තරු මේ පොළොව මහීකාන්තාවගේ ශක්තිය ඉතින් උන්වහන්සේගේ ශක්තිය එතරම් බලවත් වෙන්නේ අන්න ඒ හින්දා ඒ ශක්තියට කරන්න බැරි දෙයක් නෑ මට මෙහෙමයි ධනුෂ් මහත්තයෝ මගේ පරම්පරාවෙන් ආපු ගුරුකම් එක්කම මම මිනිස්සෙක් මරන්නත් පුළුවන් නොමරා මැරි මැරි ජීවත් කරන තත්ත්වෙට පත් කරන්නත් පුළුවන් නමුත් මම එච්චර පහතට වැටිච්ච පුද්ගලයෙක් නෙමෙයි මම ඉතාමත්
විනයානුකූලව මම ඉගෙන ගන්න දේවල් හරියාකාරව කරලා මිනිස්සුන්ට පිටිට වෙන එක පමණයි කරන්නේ මගෙන් මිනිස්සෙක් නාම රූපකාම තමන්ගේ පිරිමියා හෝ වේවා තමන්ගේ ගැහණිය හෝ වේවා අනියම් සම්බන්ධයක් හෝ වේවා ඔවුන්ට කැමති නිසා ඒ සම්බන්ධය පටන් ගත්තේ ඒ ඔවුන් එතන වෙන් වෙලා කවුරු හරි ඔවුන්ව අතරමං කරලා කවුරු හරි අසරණ කරලා ඉන්නවනම් මට කතා කරනවනම් මම ඒ ඕනෑම පුද්ගලෙක් පැය දෙකමාරක් ඇතුළත ස්ථීර වශයෙන් විශ්වාසයෙන් කියනවා මම එකතු කරලා දෙනවා තරුණ එක් විදියට පුතුමාට වර්තමාන තරුණ පරපුරේ ප්‍රශ්න එනවා ඇති අනන්තවත් මොන වගේ පණිවිඩයක්ද මොන වගේ උපදේශයක්ද දෙන්න තියෙන්නේ තරුණයෝ ගොඩක් වෙලාවට දැන් මට කතා කරලා කියනවා මට ස්පෙෂලි තෑන්ක් යූ ડોක්ටර් කියලා ලොකු මැසේජ් එනවා මොකද මේ තරුණ එක් විදියට ඉදිරිපත් වෙලා මිනිස්සු රැවටෙන එක නතර කරලා මිනිස්සුන්ට උදව් කරන එක ගැන මම ඇත්තටම ගොඩක් ආඩම්බර වෙනවා මගේ වයසත් එක්ක මම ඉගෙන ගත්ත දේ මම හරි බලක් ප්‍රයෝජනයක් නෙලා ගන්නවා ඒ නෙලා ගන්න දේ මිනිස්සුන්ට උදව් කරනවා කියලා මම සතුටු වෙනවා जनाधिपति නැවතත් ජනාධිපති විදියට කලෙලි දකින්නේ ඒක ස්ථීර වශයෙන්ම මගේ වචනේ සමාපත්තිය මම කියන්න ඕනේ අද දිනෙත් එක්ක හොඳට මතක තියාගන්න මම කියන දේ ඉතාලම බලපතල නාමකියක් පළ කරේ ධනුෂ්මාන මාස 4ක් හෝ මාස 6ක් ඇතුළත අනිවාර්යයෙන්ම මහා මැතිවරණයක් තියෙනවා සමහර කාලවලට මේක මේ මේ ඊළඟ මැතිවරණය සහ මැතිවරණේ ප්‍රතිඵලය ගැන නිකුත් වෙච්ච පළවෙනි අනාවැකිය වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම කිසිම බියකින් තොරව කතා කරන්නේ මම දේශපාලන පක්ෂපාත මට අදාළ නැහැ මොකද මට වෙච්ච දෙයක්වත් මගේ ගමට වෙච්ච දෙයක්වත් මගේ රටට වෙච්ච දෙයක්වත් මේ දේශපාලන නිසා නැහැ ඇත්තටම නමුත් අනාවැකියක් පළ කළ යුතු නිසා මම මේ මිනිස්සු දැන ගැනීම පිණිස තමයි මම කිව්වේ ඔබ හිතයි ඔබ දකීමේ දේ ඒ වගේ මතකයේ තබා ගන්න අනිවාර්යෙන් මාස 6කින් පස්සේ මම මේ කිව්ව දේ ඉෂ්ට වුණාට පස්සේ එදා මෙහෙම පුද්ගලෙක් මෙහෙම දෙයක් කිව්වනේ කියලා ආපහු සිහි කරගන්න වර්තමාන ආණ්ඩුවේ හෝ දේශපාලඥයන්ගේ අවධානය දිනා ගන්න නැත්තම් මේ කිසියම් මුදලක් ඔබතුමාට ලැබිලාද මෙහෙම පණිවිඩ එහෙම හිතෙන්න පුළුවන් අපෝ නෑ දනුෂ් මහත්තයෝ හොර රහසේ මගේ ළඟින් මම මෙහෙම රහස්‍යභාවය අනන්තවත් මම රකින්න පුද්ගලෙක් මම කිසිම කෙනෙක්ගේ රහස්‍යභාවය පිටට දෙන කෙනෙක් නෙමෙයි රහස්‍යභාවයෙන් මගේ ළඟට ඇවිල්ලා වැඩ කරගන්න දේශපාලන පිරිස බොහෝමයක් ඉන්නවා ඉතින් මට ඒ පුද්ගලයා කවුද ඒ ගැහණු කෙනා කවුද කියලා මට මෙහෙම ප්‍රසිද්ධිය කියන කිසිම අවශ්‍යතාවයක් නැහැ මම කිසිම දේශපාලන පාට පක්ෂ ભેදයකින් තොරව කතා කරන කෙනෙක් අඩුතරමම ඡන්දෙවත් දාන්නේ නැහැ මොකද මම කැමති නැහැ දේශපාලනයට කැමති නැහැ දේශපාලනය කතා කරන්න කැමතිත් නැහැ නමුත් මිනිස්යන්ගේ දැන ගැනීම පිණිස පමණමයි මම කිව්වේ ඔන්න මේ පරිවිඩයත් ලබා දුන්නා මං හිතන්නේ රටට ලෝකෙට අර ආන්දෝලනාත්මක රට ලෝකෙ කැළඹෙන විදිහේ දේශපාලන පිටිය කැළඹෙන විදිහ අනාවැකියක් ඔබතුමායි විදිහට ඉදිරිපත් කරනවා එමනම් අවසාන වශයෙන් ප්‍රොෆෙසර් රටේ ලෝකෙ ඔබතුමාගේ වැඩසටහන් බලන ඔබතුමාට කියලා වැඩ කටයුතු කරගත්ත බොහෝ දෙනෙක් හදත් වැඩසටහන බලයි මේ සිළු දෙනාටම මොන වගේ පරිවිඩයක්ද අවසාන වශයෙන් මෙහෙමයි මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ තමන්ගේ මැට්ටන් තම් මැට්ටන් මම කරන දේ කොපි කරන්න හැදුවට මම කියන දේවල් මගේ වචන කොපි කරන්න හැදුවට කවදාකවත් සම කරන්න බෑ විශ්ව ශක්තියෙන් වැඩ කරනවා කියලා සුදු රෙද්ද පොරව ගන්න හදන්න එපා ඔබ කරපු මේ රතු රෙද්දෙන් කරපු හැම දෙයක්ම මිනිස්සු දැකලා තියෙන්නේ මිනිස්සු දන්නවා ඒකත් එක්ක කියන්න ඕනයි සුදු රෙද්ද පොරවගෙන අනේ දෙයියනේ මම මේ කරන ශාස්ත්‍රයට අගෞරවයක් කරන්න එපා ලැජ්ජා සහගත වැඩක් කරන්න එපා විශ්ව ශක්තියෙන් වැඩ කරනවා කියලා සාරියක් ඇඳගෙන ලස්සන වචන දාලා මේ නැෂනල් එක ඇදගෙන කණ්ණාඩි දාලා ලස්සනට කතා කරන්න එපා මොකද මිනිස්සු දන්නවා ඔබ කවුද කියලා හැරෙනකොටම මොකද ඔබ ගැන ඔබ කතා කරන විදිහෙම තේරෙනවා මම දැක්ක මට හරි කනගාටු වෙනස් මාත්‍ය මොකද මම මෙච්චර දෙයක් මේ ලෝකයට පෙන්නකොට කරනකොට එය දේම කොපි කරලා තව තැන්වල කතා කරනවා කොපි කළ හැක සමකල නොහැක විශ්ව ශක්තියෙන් කිසිම දෙයක් නොදැන කරන්න එපා ඒකේ අනසි බලපෑම වැඩි ඒ නිසා හරියාකාර වේදේ යූස් කරන්න උත්සාහ කරන්න අනිත් එක තමයි ඔබට අවශ්‍ය නම් ඊදී ඉගෙන ගන්න
ඉගෙනගෙන මිනිස්සුන්ට දෙයක් කරන්න නැතුව නිකන් විශ්ව ශක්තියෙන් අරක කරන්න පුළුවන් මේක කරන්න පුළුවන් අහලවත් නැති මේ ලෝකෙවත් නැති දේවල් කියන්න එපා කොපි කළ හැක සම කළ නොහැක ඒක තමයි අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මේ පණිවිඩයත් එක්ක මේ උපදේශනත් එක්ක එවනම් අද දවසේදීත් මෙතුමත් එක්ක කරගෙන ආ මේ සාකච්ඡාවෙන් සමුගන්න වෙලාව වෙවිලා තියෙන්නේ තවත් දවසක මුණ ගැහිලා කතා බහ කරමු බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට ආයුබෝවන් තෙරුවන් සරණයි දර්ශමත්වයෝ